පියටව ගෝ ඇ් එක දැම්ම දාගන්න. පියටව ගෝ එල්ට පියටවේ දී බලන හොඳම විදිහ. අද 2019 මැයි 26 ඉරිදා සිරස්තල සීසේරියන් සැත්කම් 8000ක් කළ වෛද්‍යවරයාට එරෙහිව වඳභාවයට පත් කිරීම පිළිබඳ පැමිණිලි ඇතොත් දන්වන්න පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. අනවසරයෙන් වඳභාවයට පත් කිරීම පිළිබඳව ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට දිස්ත්‍රික්ක 6ක සෝදිසි මෙහෙයුම්. IS රොස්සයන් 15ක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කේරළ වෙරළ තීරයට දැඩි ආරක්ෂාවක්. මේ අවස්ථාවේදී අපේ රාජකාරිය යොදවා තිබෙන අපේ නෞකාසා යාත්‍රා එවකම අනිකුත් නාවික ඒකකයන් දැනුවත් කිරීමට කටයුතු කළ තිබෙනවා. බදිවුදීන්ට සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි දෙකක් විමර්ශන CID. අයඩෙක්ස් ඇතුළත ඉදිමීම සමනය කරන අතර විනාඩි 5කින් ක්‍රියාකිරීම ආරම්භයි. අයඩෙක්ස් දිවියට නව දිනයක්. IDX within ඉසේකක්කමට විශේෂඥා IDX headfast ඉක්මන් සහනය අදම අත්විඳින්න. From other Derana, this is other Derana late night prime live from studio 24 in Colombo. අයබෝන් ඔබ මේ එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි නැමැති වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් අනවසරයෙන් වඳභාවයට පත් කිරීම පිළිබඳ පැමිණිලි ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැක සහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම වෛද්‍යවරයා මේ වන විට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන සිටිනවා. සැක සහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිකු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. කෙසේ වෙතත් පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එවන් පසුබිමක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා අනාවරණ කර සිටියේ එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවයි. රෝහලේදී බිලිඳකු වෙනත් පාර්ශ්වයකට ලබා දීමට ක්‍රියා කර ඇතැයි මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහු යර්ථයේ සිදු කළ සැත්කමකින් පසු මුත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම් වලින් තමන් පීඩා විඳින බවට කුරුණෑගල රෝහලේම හෙද නිලධාරණයක් පැමිණිලි කර තිබෙනවා. මෙවන් පසුබිමක සාෆි වෛද්‍යවරයා යර්ථයේ සිසේරියන් සැත්කම් සිදු කරගත් මව්වරු කිහිප දෙනෙක් අද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ කරුණු කිහිපයක් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළා. මට අවුරුදු 29 ඉස්සෙල්ලාම දරුවා හම්බුනේ පළවෙනි දරුවා මාස 11ක් විතර යද්දි මම හිතුවා මගේ වයසත් එක්ක මට තව ආයේ දරුවෝ ඕනේ කියලා. එදා ඉඳලම දරුවෝ නැහැ. බෙහෙත් ගත්ත මං හිතන්නේ ලක්ෂ 10කට 15කට වැඩි. පුතා ඉපදිච්ච දවසේ දුන්න රෝග විනිශ්චය තුන්ඩු දෙක බලද්දි සිස සැත්කම සිදු කරන ලද වෛද්‍යවරයාගේ නම සාපි කියලා ලියලා තිබ්බා. සැකහැර දැනගන්න තමයි මම කුරුණෑගල හොස්පිටල් එකට ආවේ. මේ වෙද්දි පොලිසියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තියෙනවා. මොකද හේතුව දැන් අවුරුදු 11ක් ඇතුළතම බෙහෙත් ගද්දි ඩොක්ටර්ලා කිව්වේ මටවත් මහත්යගෙත් පරීක්ෂණ කරද්දි කිසිම ලෙඩක් ඔයාලට නැහැ කියලානේ. 2011 ඔක්තෝබර් 3 වෙනිදා පළවෙනි දරුවා හම්බුනේ. ඒතකොට මට වයස 29යි. මේ කුරුණෑගල මහරෝහලේ තමයි දරුවා ඉපදුනේ. එතනින් පස්සේ දැන් වසර 8ක් වෙනකන් අද වෙනකන් දෙවෙනි දරුවෙක් ලැබුණේ නැහැ. ඒ සැත්කම ඔහු කරාද කියලා සැකයක් තියෙනවා මටත්. මම නංගි ඔපරේෂන් කරලා අවුරුදු 7ක් වෙනවා. සාපි ඩොක්ටර් තමයි කරේ. ඒකව ළමයි නැහැ ඉතින්. මගේ දුවත් 2011 7 වෙනි මාසේ 13 බබාලා දෙන්නෙක් සීස කරලා ගත්තේ සාපි ඩොක්ටර්. එදා ඉඳලා මගේ දුවට අසනීප ගොඩකුත් තියෙනවා. ඒ වගේම දැන් අවුරුදු 7ක් වෙනවා බබාලත් නැහැ. ඒ අනුව මොහොමඩ් සාෆි වෛද්‍යවරයා සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි සිදු කිරීමට තොරතුරු ඇතොත් එම තොරතුරු ලබා දෙන ලෙස පොලිසියද ඉල්ලීමක් කරනවා.
වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සෙයිගූ සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අයව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ වෛද්‍යවරයා විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. මේ අතර පූජ්‍ය අතුරුලිය රතනහිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව අදහස් දැක්වුවා. මීට පෙරත් සිසේරියන් සැත්කම් සහ LRT සැත්කම් කිරීමේදී කාන්තාවන්ට පළවෙනි දරුවාගෙන් පස්සේ දෙවෙනි දරුවා ලැබීමේ ප්‍රශ්නයක් පැනනගිච්ච අවස්ථාව වාර්තා වෙලා තියෙනවා. එක් කාන්තාවක් ඒ කාන්තාව දැනට සාක්ෂි දෙන කැමැත්තෙන් සිටිනවා. ඇත්ත වශයෙන් මේ සාෆි සාබ්දින් මහතා නෙවෙයි ඉබ්‍රාහිම් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසවහන ආරි වෛද්‍යවේදී පිළිබඳව. එතකොට ඒ වෛද්‍යවරයා අද ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. නොලැබීමේ පස්සේ පරීක්ෂණ කරගෙන යද්දී ඇයගේ පිලෝපිය නාල දෙකම අවහිර වන විදියට ශල්‍යකර්මයකට භාජනය කරපු බව වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා තියෙනවා. ඒ නිසා කිසිම දේශපාලනඥයෙක් මේක සැහැල්ලුවට සලකන්නේ නැතුව සාෆි ශාබ්දින් මහතාගේ මෙම ක්‍රියාවලිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතුයි. යම් කිසි අම්මා කෙනෙක් මේ පිළිබඳව මෙවැනි වාතාවරණයකට ගොදුරු වී තියෙනවා නම් ඔවුන්ට අපි විශාල වන්දියක් පැහැදිලිවම ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගකීම මම බාර ගන්න. අපේ දුරකථන අංකය 077833 6556 077833 6556. වෛද්‍ය මොහොමඩ් සාෆි රිෂාඩ් බදුවිතින් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙක් වන අතර ඔහු 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ වැදී පරාජයට පත්ව සිටි නායක. ලබාගත් මනාප අනුව මෙම වෛද්‍යවරයා එම අපේක්ෂක ලයිස්තුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීළඟට පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථාව හිමිවන පුද්ගලයායි. මේ අතර දේශපාලන වේදිකාවලද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පෞග්‍ය සතියේ දිවයින පුවත්පත වාර්තා කළා කුරුණෑගල වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ලද සත්කම් පිළිබඳ කරුණ. අන්ද්‍ර කුමාර් දිසානායක ඍජුවම චෝදනා කරන්න පටන් ගත්තේ මේ පුවත්පත් වලට. ඇත්තටම කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා දැන් පිළි අරන් තිනවා 8000ක් සත්කම් සිදු කළා කියලා. අන්ද්‍ර කුමාර් දිසානායකල ඒගොල්ලෝ ගණන් හැදුවේ ඉස්සල්ලාම එහෙම කොහොමද වෙන්නේ කියන එක. අපේ රටේ ජනමාධ්‍ය නැත්තං එහෙම මේ රට මෙහෙමවත් ඉතුරු වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ අපිට ඇතිලා තියෙන්නේ. ඇහෙන්නේ නැති, දැනෙන්නේ නැති, නාඩි වැටෙන්නේ නැති නිර්වින්දනය කරපු නායකයෝ ටිකක් තමයි උඩ ඉන්නේ. දිවයින පත්තරෙන් ගහනවා ෂාෆි, ડોક્ટર ෂාෆි එබෝෂන් 8000ක් කරලා දිනවා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ කියනවා සිසේරියන් 8000ක් කියලා. දැන් අර ඊයේ බලපු මිනිහා 4000ක් කියලානේ බැලුවේ. ඒ මිනිහට සිසේරියන්ද එබෝෂන්ද කියලා පේන්නේ නැහැ. ඒ මිනිහා 8000 දැක්කම වෙනවා අඩෝ ඊයේ දාලා තියෙන මේක 4000 කියලා. අන්න අද ඒක 8000ක් බවට පත් වෙලා තියෙනවා. මේවා තමයි රට කුපිත කරන වැඩ. දැන් ඒක දාලා මොකද උනේ අන්තිමට? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඇවිල්ලා ප්‍රකාශ කරනවා අද වෙනතුරු කිසිම පැමිණිල්ලක් මේ ડોક્ટર විරුද්ධව නැහැ. කියන්නේ මොකද? සිසේරියනුත් 8000ක් කරපු එක කෙනා. එතකොට හොයලා බැලුවාම කුරුණෑගල DIG මහත්තයාගේ තමයි වුමනාව තිබිලා තියෙන්නේ මේකේ. අපි පොලිස් ප්‍රතිමාගෙන් ඉල්ලුවා DIG විරුද්ධව වාම ඇක්ෂන් ගන්න ඕනේ. මේ වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඔවුන්ගේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. මොකද මේ කැබිනට් විශේෂ කැබිනට් තීරණයක් මත තමයි සේවයේ පිහිටවීම නැවත කරලා තියෙන්නේ. එහින්දා මේ සියලුම දෙනා රිෂාඩ් බදුරුදීන්ගේ බලපෑමට යටත් වෙලා රිෂාඩ් බදුරුදීන්ට අවශ්‍ය ආකාරයට රජය තුළ තීන්දු තීරණ ගත්ත ආකාරයක් තමයි ඉතාම පැහැදිලිව පේන්න තියෙන්නේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා යන අයට එරෙහිව පොලිස් මූලස්ථානයේ වෙත ලැබී ඇති පැමිණිලි දෙකක් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. අදාළ පැමිණිලි සිදු කර ඇත්තේ රාවණා බලය සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින්. ත්‍රස්ත ක්‍රියාවලට අනුබල දුන් බවට චෝදනා කරමින් අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා යන අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නේ ඉල්ලමින් රාවණා බලය සංවිධානය පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඉකුත් 15 වනදායි. පහප්වාදී ගොදුරු වෙච්ච ඉස්ලාම් ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්න, උන්ට උදව් කරපු, සල්ලි දුන්න, උන්ව රැකියාවලට දාලා රිෂාඩ් බදුවිදීන්ලා හිස්බුල්ලා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන කාරණාව තමයි මේ රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම කර ඇති බව පවසමින් ඊට එරෙහිව විමර්ශනක් පවත්වන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ
පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ශ්‍රීනානන්ද හිමියන්ද පොලිස් මූලස්ථානයට පසුගිය 24 වනදා පැමිණිල්ලක් සිදු කළා. දෙරණ වැඩසටහනකදී අරුණ්කාන්තන් කියන හින්දු සම්මේලනයේ සභාපතිවරයා විසින් නැගෙනහිර පළාතේ අධිකරණ වෙල තමන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරුන් මාරු කරමින් තමන්ට අවශ්‍ය තීන්දු ලියාගත්තාය කියන කතාව හිස්බුල්ලා ආණ්ඩු කාලවරයාගේම හඬින් නිකුත් වන වීඩියෝ පටයක් සමාජයට ඉදිරිපත් කොට තිබෙනවා. දැන් මේ හිස්බුල්ලා කියන ආණ්ඩුකාරවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමම අධිකරණයට සිදු කරන අපහාසයක්. මෙම පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට හා MLAM හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණා. මේ පැමිණිලි දෙකම පොලිස් මූලස්ථානය විසින් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අයථා ලෙස වත්කම් හා දේපල උපයාගෙන ඇති බව වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව පවතින බවයි. එමෙන්ම තවත් දේශපාලන නියෝජිතයින්ද බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම 1999 ඉඳලා රිෂාඩ් බදුයිදීන් නැමැතුමා මම දන්නවා පැහැදිලිවම. ඒ කාලේ එතුමයි මමයි පුට්සයිකල් එපදපු දෙන්නේ. මම දැන අඳුර ගන්නකොට හේමරත්න සුමතිපාල ඇමතුමාගේ හිටපු සම්බන්ධික ලේකම්වරි. මම එතකොට හිටපු සමෘද්ධි නියාමක. එදා පළාත් සභා මැතිවරණයට පුත්තලම් ප්‍රදේශයට ආවේ ෂොපින් බෑග් එකේ රෙදි අරගෙන. කියන්නේ එතුමාට යන්න එන්නවත් වාහනයක්වත් තිබිච්ච නැති පුජ්‍යලෙක්. ඡන්ද 6000කින් විතර පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඉස්සෙල්ලාම ඊළඟට අපේ පුත්තලම් ප්‍රදේශයේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ස්ථානගත වෙන්නේ. අද ලංකාවේ ඉන්න සුප්‍රීම කෝටිපතියා. ඒ විශේෂයෙන් මෙහෙම වෙලා තියෙන්නේ පිටරට සල්ලි ගෙනල්ලා අක්‍රමිතා සිද්ධ කරලා එවෙන් හරිහම්බ කරපු ඇමතිවරයෙක් තමයි මේ රිෂාඩ් බදුරුදීන් කියන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ තුල ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලගෙන ගෙන අක්කර 3-4000කට කිට්ටු වෙන්න මේ වෙනකොට අල්ලගෙන ඉවරයි. අත් සාක්ෂියත් ඔප්පු කරන්න පුළුවන් කාරණා තියෙනවා අපිට. 21 වෙනිදා ප්‍රහාරවලට සම්බන්ධ බෝම්බ බැඳගෙන ආපු අය විතරක් නෙමෙයි. ඒ සංවිධානවලට ඒ තස්ත්‍රවාදයට පෙළවීම කරපු දේශපාලන නායකයෝ ඉන්නවා. ඉතින් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ අයට නිසි දඬුවම් දෙයි කියලා. අඩු වශයෙන් පොලිසියකට ගෙනල්ලා කට උත්තරයක්වත් ගනි කියලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂාවක් තියෙනවා. ඔහු වරදක් කළා තියෙනවා නම් ඔහු තනතුරු වලින් එළවනවා විතරක් නෙමෙයි අල්ලලා හිරේ දාලා ඔහුට දඬුවම් කළ යුතුයි. හැබැයි නිකන් රිචාඩ් බදුරුදීන් ඇමතිකමෙන් අයින් කරා කියලා මම හිතන්නේ ඒකට ලැබෙන නිසි විසඳුම ඒකයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මේක දේශපාලන පරිගැනීමක් කියලා. ඒක දේශපාලන පරිගැනීමක් නෙවෙයි. මේක මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව ගෙන යෝජනාවක්. තේරීම්කාරක සභාවක් පත් කළ තියෙන මේ සම්බන්ධව විශ්වාසභංගයට දින දීලා තියෙනවා. රජය බොහොම ස්වාධීනව ඒකේ කටයුතු කරනවා. යම් වැරද්දක් තියෙනවා නම් ඒ ගැන අවශ්‍ය කටයුතු කරයි. ඒ විශ්වාසභංගය විවාද කරන්නේ නැතුව තේරීම්කාරක සභාවක් ගැන කතා කරනවා. හැබැයි තේරීම්කාරක සභාව වෙන්න ඕනේ රිෂාඩ් බදුයිදීන් ගැන හොයන්න නෙවෙයි. බුද්ධිංශ වාර්තා මග අරපු ජනාධිපතිවරයා අගමැතිවරයා ගැන තේරීම්කාරක සභාවෙන් හොයන්න ඕනේ. හැබැයි අද තේරීම්කාරක සභාව දාන්න කිව්ව එක කාරණයකට. හැබැයි හොයන්නේ තව කාරණයක්. මම නම් මේ තේරීම්කාරක සභාව පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් හෝ ආණ්ඩුවක් නියෝජනය කිරීම නෙමෙයි. නිහඬව සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. මේකේ සැබෑ තත්ත්වය මොකද්ද කියන එක. ඉතින් මේකේ එක්කෙනෙක්ට සුදු ගන්නවද? කවුද වැරදිකරු නෙමෙයි? කොහෙද වැරද්දක් වෙලා තියෙන්නේ? ඒක හොයලා ගන්න එක තමයි අත්‍යවශ්‍ය දේ. ඒ අතරේ රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයා FCID එක ඉස්සරහට ගෙනහල්ලා දඬුවම් කරනවා කියලා රටේ ජනතාවට පෙන්නලා මහා විශාල මානසික උපක්‍රමයක් ආණ්ඩුව දැනට උපයෝග කරගමනින් සිටිනවා. අපි ගෙනාපු විශ්වාසභංග යෝජනාව තේරීම් කාරක සභාව හෝ දින පහු කිරීම තුළ ජනතාවගේ මතකය නැත් කරන උත්සාහ කරනවා නම් ඒක අබද්ද විපක්ෂයේ ලෙස අපි කිසි ලෙසකින් ඒකට ඉඩක් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට පරීක්ෂණ කරන්න බලයක් නැහැ. පාර්ලිමේන්තුවට පුළුවන් කතා කරලා අත උස්සලා ත්‍රස්තවාදියෙක් වුණත් ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුව ඇතුලේ තියාගන්න පුළුවන්. ත්‍රස්තවාදියෙක් නොවුණත් ඡන්ද අඩු නම් ගෙදර යවන්න පුළුවන්. අපි වහාම වගකීමෙන් ඉල්ලනවා ආරක්ෂක ඇමතිවරයාගෙන් පොලිසිය භාර ඇමතිවරයාගෙන් රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයාට විරුද්ධව වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රදේශ රැසක අද දිනේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ පූර්ණ අධීක්ෂණය යටතේ අදත් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණා. ඒ අනුව බොරැල්ල වනාතමුල්ල සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙස් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
මෙ අතර යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව නාරහම්පිට ප්‍රදේශයේ සිදු කළ සෝදිසිමෙහෙයුම් වලදී නාරහම්පිට දාබරේ මාවතේ පිහිටි නිවසක තිබී යුද හමුදා හිස්වැසුම් 4ක් නිවෙස්වල භාවිතයට අවසර නොමැති පිහි 10ක් සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ රැසක්ද සොයා ගැනීමට හැකි වුණා. මිරුවන්ගොඩ කෝපිවත්ත අක්කර 40 සහ ජාපාලවත්ත යන ප්‍රදේශවලත් අද සෝදිසිමෙහෙයුම් දියත් කෙරුණා. මේ අතර මේකමෝ පෝරුතර ප්‍රදේශයේ නිවෙස් අද උදෑසන පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවේ තක්්‍යාපාර ආසන්නයේ උස්ථාපවලින් වටකරන ලද ගොඩනැගිල්ලක් ආරක්ෂිකංශ විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී ගොඩනැගිල්ල තුල පන්තිකාමර හෝ දේශනා පවත්වා තිබූ ආකාරයේද දැකගන්නට ලැබුණා. ඒ වන විට අදාළ ගොඩනැගිල්ලේ කාන්තාවන් සිව් දෙනෙක් සතුව වයස අවුරුදු 10-18 අතර වයසේ පසුවන දරුවන් 28 දෙනෙක් සිටි අතර එම ගොඩනැගිල්ලේ හිමිකරු එහි සිටි දරුවන්ගේ පියෙකු බව අනාවරණය වී තිබෙනවා. මේගොල්ලෝ ඉස්කෝලේ යනවද? ඔව්. කොයි ඉස්කෝලේද යන්නේ? මේගොල්ලෝ ඉගෙන ගන්න විෂයන් මොනවද? පුරාණික හදිස්සි එක, සයන්ස්, මැත්ස්, සිංහල පාඩම. ඉගෙනගෙන ප්‍රයිවට් දානවා ඕ ලෙවල් එකට, ඒ ලෙවල් එකට. දැන් මෙලු බල්මට මෙතන රුපියලකවත් ආදායමක් කරන්න දෙයක් අපිට නෑ. ඔව් එහෙම පේනවා. කොහොමද එතකොට ඔයගොල්ලෝ මේ ළමයි 28ක් 30ක් මේන්ටේන් කරන්න කොහින්ද සල්ලි එන්නේ? ඒක දැන් දැන් මං කිව්වේ එයාගේ නෑදෑය ඉන්නවනේ. ඔව්. අරබි. එයා ඔව් එයාගේ මල්ලී අක්කලා දෙන්නයි. ඒගොල්ලන්ට උදව් කරනවා. අනිත් එක මෙයා මිචිගම අපි පල්ලි ඉන්න කට්ටිය හැම එකතු කරලා ඒකෙන් මේ අතර පුත්තලම යුද හමුදා කඳවුරේ අනදෙනිල්ල දහරි බ්‍රිගේඩියර් ධම්මක දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ අද උදෑසන නාත්තණ්ඩිය මානින්ගල ප්‍රදේශයේ තුල සිදු කරන ලද මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම මෙහෙයුම අතරතුරදී යතුරුපැදි 4ක්, ත්‍රී රෝද රථයක්, කඩු 2ක්, සංයුක්ත තැටි 28ක්, සැකකටයුතු පොත් 48ක් සහ සංග්‍රහ 7ක්ද ආරක්ෂකංශ නිලධාරීන් සිය බහරයට කනු ලැබුවා. අපි මේ කරන ක්‍රියාන්විත ඉතාම සාමකාමී විදියට කරගෙන යනවා. මේ ක්‍රියාන්විත සඳහා සාමාන්‍ය ජනතාව අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මොකද අපි මේ ක්‍රියාන්විත තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව. කුරුණෑගල මාවතගම් ප්‍රදේශයේ නිවාසද අද පරීක්ෂාවට ලක් කිරීමේදී නිවාස කිහිපයක තිබී දුරදක්නයක්, පතුරුම් කිහිපයක් සහ විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මේ අතර IS රසවාදීන් 15 දෙනෙක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ෂද්වීප දූපතට පැමිණීමෙන් සිටින බවට පළවන බුද්ධිංශ වාර්තාවලට අනුව කේරළ වෙරළ තීරයේ ආරක්ෂාවතර කිරීමට එරට පොලිසිය පියවරගෙන ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් කේරළ වෙරළ තීරයේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව එරට පොලිසිය පවසනවා. මෙම තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක හමුදාව නිල ක්‍රමවේදයන් ඔස්සේ දැනුවත් කිරීමක් කර නැහැ මේ වෙනුවට. නමුත් කෙසේ නමුත් අපි මෙම තොරතුරු බැහැර කර නැහැ. මේ හඳුනා නොගත් තොරතුරක් වශයෙන් අපි සලකමින් මේ අවස්ථාවේදී අපේ රාජකාරිය යොදවා තිබෙන අපේ නෞකාසා යාත්‍රා එවකම අනිකුත් නාවික ඒකකයන් දැනුවත් කිරීමට කටයුතු කළ තිබෙනවා. මේ හා සම්බන්ධ කිසියම් සිදුවීමක් නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අපි සියලුම නාවික ඒකකයන් දැනුවත් කිරීමක් කළ තිබෙනවා. තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනයේ බවත්, තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. අද මහනුවර අස්කිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන්වහන්සේ මේ බව සඳහන් කළා. ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ මහනුවර අස්කිරි මල්වතු විහාරයන් වෙත පැමිණ මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව උන්වහන්සේ ශ්‍රී දල්දා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ඇත්තටම මහන්සි හින්දා ටිකක් විවේක අරගෙන බණ භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා කියලා කිව්ව විතර එළියට බහින්න හම්බුන්නේ නැහැ. එතන ඉන තරුණ පිරිස් කලබලයට පත් වුණා. ඒ මුහුණේ තිබුණු අවිනිශ්චිත බව ඒ ප්‍රකාශයෙන් පස්සේ මම දැක්කා. හදවත කඩන් වැටුණා. මම දැක්ක සමහර දරුවෝ ලියලා තිබුණා අනේ හාමුදුරුවෝ නිදහස් වෙලා ආවහම හාමුදුරනේ අපිට ගෙදර තාත්තා වගේ කියලා. ඉතින් ඒ තරුණ දරුවෝ එහෙම කියද්දි කොහොමද අහක බලන්නේ? ඇත්තටම සංවේදී වුණා. ඊට පස්සේ තමයි ආපහු ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඒ වෙලාවේ මදිෂ්ඨානය ඇති කරගත්ත නෑ. මහන්සිය ගැන බලන්න වෙලාවක් නෑ. බණ භාවනා කරන්න වෙලාවක් නෑ. වටාත්ත පස්සේ ගත්ත හැකි නිවන් පස්සේ යත හැකි. දැන් ඉතින් ලහි ලහියේ ඉක්මනින් මේ අනතුර පහව යනතෙක් ක්‍රියාත්මක වෙන්න තීරණය කෙරුවා. ඒක තමයි ඇත්ත සිද්ධිය. මේ කරන්නේ ඓතිහාසිකව අපිට පැවරිච්ච දේශපාලනයම තමයි. වැඳලා ඉල්ලනවා මේ පක්ෂ දේශපාලනය නියෝජනය කරන ඇතැම් තක්කඩියන්ගෙන්. ඒක තමයි ගැළපෙන වචනේ.
මාව අවුස්සගෙන අනවශ්‍ය මානයන්ට මේ ප්‍රශ්නය ගෙනියන්න එපා. අපට පක්ෂ දේශපාලනය ලොකු නෑ. දැන් අවුරුදු 70ක් තිස්සේ කරපු හරිය දැන් පේනවනේ. ඒ නිසා තියෙන ටිකත් නැති කරගන්න නැතුව පාඩුවේ තම තමන්ගේ පක්ෂවල වැඩ කරගෙන ඉන්න අපට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. අපි මේ කරන්නේ අපට ඉතිහාසයේ විසින් පවරපු රාජකාරියක. ඒකත් දේශපාලනයම තමයි. ඒක ඓතිහාසික දේශපාලනයක්. ඒක මේ අවුරුදු 5-6ට එන මේ දේශපාලකයන්ට වඩා ගොඩක් උඩින් තියෙන එකක්. නිසා අපි මේ මහින්ද ගෙවත්, මෛත්‍රී ගෙවත්, රනිල් ගෙවත්, එහෙම නැත්නම් වෙන කාගෙවත් ගෝලයෝ නෙමෙයි. එහෙනම් අපි හිරේ යන්න ඕනේ නෑනේ. කවුරුත් ආසාවට හිරේ යන්න නෑනේ. දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව හෙට සිට නැවතත් මන්තිරු නීතිය ක්‍රියාවට නංවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අද උදෑසන පැවති ශ්‍රමදානයක් අතරතුර විද්‍යාලයේ විදුහල්පතිවරයා දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු 52 දෙනෙකු බමර ප්‍රහාරයකට ලක්වීමෙන් ගම්පහ සහ මිනුවන්ගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. හැටන් කොටගල කේම්බ්‍රිජ් විදුහලේ ව්‍යාප්ත වී තිබූ මැක්කන් විශේෂයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද විනාශ කෙරුණා. මෙම මැක්කන් නිසා ඇති වූ අසාත්මිකතාවක් නිසා දරුවන් 21 දෙනෙකු පසුගිය 24 වනදා කොටගල රෝහල්ට ඇතුළත් කර තිබුණා. යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබරතයක් ඊයේ රාත්‍රියේ ආනමඩුව හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් තරුණීන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එකම යතුරුපැදියේ ගමන් කර ඇති 18-24 වයසේ පසුවන තරුණීන් 3 දෙනා කට්ටකඩුව සහ ගල්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තරුණ මීඩියා නෙට්වර්ක් මගින් හඳුන්වා දෙන තරණ සිංහල මාසික පොත්පත ඊයේ මෙල්බන් නුවරදී එළිදැක්වුණා. නිල්වලා ගංගාවට එක් වී ඇති කැලිකසල ඉවත් කිරීමේ වැඩසටහනක් පරගල පාලමාසලදී අද පැවති අතර සාගල රත්නායක අමාත්‍යවරයාද ඊට එක් වුණා. වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට පුද්ගලයෙකු පහර දෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මෝටර් රථයකින් පැමිණි 2 දෙනෙකු බණ්ඩාරවෙල පූනාගල මාර්ගයට කසල බැහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල මෙලෙස වාර්තා වුණා. ගල්කුරි සඳහා වෙඩි බෙහෙත් ලබා නොදීමට ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියා කිරීමෙන් ලක්ෂ 6කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බවට අනුරාධපුර ප්‍රදේශයේ එම කර්මාන්තයේ නියැලෙන ජනතාව මැසිවිලි නගනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථාන හරහා වෙඩි බෙහෙත් ලබා දීමට මින් පෙර අනුගමනය කළ ක්‍රමවේදය හෝ යලි අරමුණ ලෙසයි. සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුභ රාත්‍රියක්.